සංවර්ධන සන්නිවේදනයේ චීන ආකෘතිය ගැන පැහැදිලි කරන්න. සංවර්ධන සන්නිවේදනයේදී අප භාවිතා කරන චීන ආකෘතිය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න. චීන ආකෘතිය අපේ අධ්‍යයනය කරද්දී පැහැදිලි වෙන දෙයක් තමයි ඒක මාක්ස්වාදය අරමුණු කොටගෙන නැත්නම් මාක්ස්වාදය මුල් කොටගෙන ආරම්භ කරන ලද ආකෘතියක් කියන එක. නැත්තම් සංවර්ධන ක්‍රියාදාමයක් හඳුන්වා දුන්නේ මාක්ස්වාදී තිබෙන පන්ති අරගලය, පන්ති සමාජය පිළිබඳව කරුණු එකතු කරගෙන. මේ නිසා මේ චීන ආකෘතිය සරලව අපි කියන්නේ මාක්ස්වාදයේ මත බිහි වූ සංවර්ධන සන්නිවේදනයට යොදා ගන්න ආකල්පයක් කියලා. සාමාන්‍යයෙන් මෙතනදී චීන ආකෘතියේදී වැඩි වශයෙන් සාකච්ඡා කරන්නේ මහජනතාවගේ සහභාගීත්වය කොයි ආකාරයෙන් සිදුවෙනවාද කියන එක සහ මහජන සහභාගීත්වය වැඩි වශයෙන් යොදාගෙන මෙම සංවර්ධන ක්‍රියාවලිය ආරම්භ කළ යුතුයි කියන එක. මෙහිදී විශේෂයෙන්ම සංවර්ධන සන්නිවේදනයේ ඒ වගේම චීන ආකෘතියේදී තවත් විශේෂ කරුණක් තිබෙනවා. මේ ආකෘතියේ දකින්නට ලැබෙන එහි තියෙන්නේ මහජනයාගෙන් මහජනයාට කියන සංකල්පය. මහජනයාගෙන් මහජනයාට කියන සංකල්පය ප්‍රධාන වශයෙන් මෙම චීන ආකෘතියේදී කරුණු හතරක් දක්නට තිබෙනවා. පළමුවෙන් තමයි ප්‍රජානනය, දෙවැන්න සාරාංශකරණය, තුන්වැන්න ප්‍රමාණීකරණය, හතරවැන්න ක්‍රියාවට පරිවර්තනය කිරීම. අපි ආපහු කිව්වොත් පළමුවෙන්න ප්‍රජානනය, දෙවැන්න සාරාංශකරණය, තුන්වැන්න ප්‍රමාණීකරණය, හතරවැන්න පරිවර්තනය කිරීම කියන එක. ප්‍රජානනය කියන්නේ කුමක්ද? ප්‍රජානනය කියලා චීන ආකෘතියේදී අපි සාකච්ඡා කරන්නේ ඒ ප්‍රදේශයන් තුළ නැත්නම් ගම්වල තිබෙන බොහෝ ප්‍රශ්නයන් අපි තෝරා ගන්න. ප්‍රජානනය කියලා කියන්නේ යම් රටක ග්‍රාමීය ප්‍රදේශයක දක්නට ලැබෙන ප්‍රශ්නයන් ඒ ජනතාවත් එක්ක ඒ ප්‍රජාවත් එක්ක සාකච්ඡා කරලා ඔවුන්ගේ තිබෙන්නා වූ ප්‍රශ්නයන් මොනවද කියලා සොයාගන්න එක තමයි මේ චීන ආකෘතියේදී ප්‍රජානනය කියලා කියන්නේ. ඊළඟට ප්‍රජානනයෙන් පස්සේ එන්නේ සාරාංශකරණය. අපි ප්‍රජානනයේදී සාකච්ඡා කරා මේදී කරන්නේ ඒ ග්‍රමේ ඉන්න පිරිස් සමග සාකච්ඡා කරලා ඔවුන්ට තියෙන ප්‍රශ්න මොනවද කියලා නිර්ණය කරගන්නේ. මේ නිර්ණය කරගත්තු ප්‍රශ්නයන් සාරාංශගත කරලා කුමක්ද මේ ප්‍රශ්නයන් වලින් ප්‍රමුඛතාවය දිය යුත්තේ කියන එක සාරාංශීකරණය කරන්නේ එය තෝරාගෙන රජයට ඉදිරිපත් කිරීම. ඊළඟට තියෙන්නේ අපි කියනවා ප්‍රමාණීකරණය. ප්‍රමාණීකරණය කියන්නේ දැන් අපි පළමුවෙන් කිව්වා ප්‍රජානනය, ඊළඟට සාරාංශකරණය, තුන්වැන්න ප්‍රමාණීකරණය. ප්‍රමාණීකරණය කියන්නේ ඒ අපි ජනතාවගෙන් තෝරාගෙන රජයට ඉදිරිපත් කරලා ඒ තෝරාගත්තා වූ ගැටලුව ගැඹුරින් අධ්‍යයනය කරනවා. කුමක්ද මේ ප්‍රශ්නය තුළ තියෙන්නේ කියන එක. මේ ප්‍රශ්නයට ඉතා අවශ්‍ය වන්නේ කුමක්ද? ඒ ප්‍රශ්නයට පිළිතුර කුමක්ද? පිළිතුර සඳහා අවශ්‍ය මූලයන් මොනවාද? සපුරාලිය යුතු මූලයන් මොනවාද? අනු කොටස් මොනවාද? කාර්ය පූර්ණය කර ගැනීමට කළ යුත්තේ කුමක්ද ආදී සියලුම දේ ගැඹුරින් සාකච්ඡා කිරීම මෙම ප්‍රමාණීකරණයේදී සිද්ධ කෙරෙනවා. ඊළඟට තියෙන්නේ ඒක ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාවට නැංවීම නැත්තම් පරිවර්තනය කිරීම නැත්තම් ක්‍රියාවකට පරිවර්තනය කිරීම. ක්‍රියාවකට පරිවර්තනය කරනවා කියන්නේ අපි යම් ආකාරයක අර සාරාංශකරණය කරාට පස්සේ ප්‍රමාණීකරණයටත් කරලා ගැඹුරින් අධ්‍යයනය කරලා ඒක ක්‍රියාවට නංවලා ඒ ප්‍රජාවගේ ප්‍රශ්නය, ජනතාවගේ ප්‍රශ්නය අවසන් කිරීම තමයි මේ චීන ආකෘතියේදී දක්නට ලැබෙන. උදාහරණයක් විදිහට ගත්තොත්
තිබෙනවා එක්තරා පාරක ප්‍රශ්න ඊට පස්සේ තිබෙනවා තවත් නිවාස ප්‍රශ්න දැන් නිවාස ප්‍රශ්නේ ගත්තොත් පුද්ගලයන් කිහිප දෙනෙකුට අදාළ වෙන ප්‍රශ්නයක් විතරයි නමුත් මාර්ගයක ප්‍රශ්නයක් ගත්තොත් එය ඒ පළාතේ හැමෝටම අයිති වෙන දෙයක් ඊළඟට දැන් අපි ප්‍රචාරණයෙන් හොයාගත්තා ඊළඟට අපි ඒක සාරාංශ කරනවා මේක තමයි මේ පළාතේ තියෙන ප්‍රශ්නය මේක තමයි රජයට මේ ප්‍රශ්නේ විසඳීමට මේ රජයට යොමු කළ යුතු ප්‍රශ්න. දැන් සාරාංශීකරණය කතා කරා ඊළඟ ප්‍රමාණීකරණය කරන්න පටන් ගන්න. ප්‍රමාණීකරණයේදී සිද්ධ වෙන්නේ අර අපි කරන ලද දේ ගැඹුරින් අධ්‍යයනය කරලා මේ ග්‍රාමයට මේ ජනතාවට පාරක් දිය යුතුයි ඒ සඳහා මූල්‍ය සම්පාදනය ඒ සඳහා ඒ ප්‍රදේශයෙන් ගත හැකි වෙනත් ප්‍රාග්ධනමය ව්‍යවසායකත්වමය සහ බෞද්ධකමය සහ මානව සම්පත් සොයාගෙන එය ක්‍රියාවට නංවනවා මොකක්ද ක්‍රියාවට පරිවර්තනය කිරීම යන කරුණේදී මෙහිදී විශේෂයෙන්ම වැදගත් වෙන්නේ නිලධාරි පාන්තිකයන්ගේ බැදිහත් වීම නැතුව සමාජයේ ඉන්නා වූ මිනිසුන් නැත්නම් තමන්ගේ ප්‍රදේශයේ ඉන්නා වූ මිනිසුන්ගේ පූර්ණ දායකත්වය මත කාර්මීකරණයට හෝ ජනතාවගේ වෙනත් රජයේ පූර්ණ මැදිහත් වීම තුල තිබියදී එයින් වංචාවන් දූෂණයන් නොවි මහජනතාවට නිවැරදි ලෙස තමන්ගේ සංවර්ධන කාර්ය තමන්ගේ අවශ්‍ය පූර්ණ අවශ්‍යතා පූර්ණ කර ගැනීමට හැකියාවක් මෙම චීන ආකෘතිය තුල ගොඩනගෙන සංවර්ධන සංනිවේදන සංකල්පයේ දක්නට ලැබෙනවා. ඉතින් මේ නිසා මේ වඩා ජාතික සැලැස්මක් හැදීමේදී ජාතික සංවර්ධනයට ඒ වගේම පොදු විඥානයක් තුල එක් ක්‍රියාකාරකමකට පොදු වූ විඥානයක් තුලින් එකතු වන්නා වූ අලුත් අලුත් දෑ තුලින් මේ සංවර්ධන කාර්ය ඉදිරියට යා හැකි බව චීන ආකෘතියේදී පැහැදිලි කරලා තිබෙනවා. මේ ඔබට තවත් වැඩිදුර කියවන්න අවශ්‍ය නම් විමල් දිසානායක කියනවා ආචාර්යතුමාගේ සංවර්ධන සංනිවේදනයේ කියන පොත පොඩ්ඩක් අධ්‍යයනය කළොත් ඔබට තවත් කරුණු කිහිපයක් ඔබේ පැනයට පිළිතුරක් ලෙස යොදාගද්දී කරුණ එකතු කරගන්න පුළුවන් වෙයි. මේ කතා කරේ සංවර්ධන සංනිවේදන සංකල්පය තුළ තිබෙන චීන ආකෘතිය කුමක්ද යන්න පැහැදිලි කිරීමක් පමණයි.